අයියෙන් ඇවිල්ලි වරලා බස් වලට ගිස්සලා ළමයා හැප්පුණා. ඊට පස්සේ ළමයා උඩින් ගිහිල්ලා මේ අතන පාර ගාවට වැටුණා. කාර් එක පෙරලා පෙරලා ගිහිල්ලා වරලා ලයිට් කන්නේ වැදුණා. ජාන්ක සූත්‍ර වලට හික්කෙත් ඇතුණා. ජාන්ක සූත්‍ර පදවන්න හික්කෙත් කියලා මිනිස්සු. මේ ලංකාවේ හැම දෙයක්ම අසාර්ථක තත්ත්වේ අනිකාගේ වටිනාකම තේරුම් නොගෙන සමාජ පිළිවෙත පමණක් විතර කටයුතු කරන මිනිස් සමාජයක් නිර්මාණය වෙන්නේ. ගණිත විෂයයේ ලකුණු 95 වැඩියෙන් හැමදාම තිබුණා. මෙවරත් ඔලිම්පියාඩ් තරගවලට ඇවිල්ලා එදා අනුතුරු වෙච්ච දවසේ පුහුණු වීම වල කාලසටහනක් අත්දැකලා කරලා තිබුණා. මත් විද්‍යාලයේට විශාල පාඩුවක් වේ දරුවා ගැනීම මොකද අපි නිර්මාණය කරපු අනාගතයට ගැලපෙන ප්‍රවේශයක් තමයි අපිට මේ හැදෙන්නේ. අදට ගැලපෙන මිනිස්සු අද ලංකාව අසමත් කරලා තියෙන නිසා අනාගතයට ගැලපෙන මිනිස්සු ඉදිරියට ලංකාව සමත් කරાવી ඒ නිසා ඒ කටයුතු කරන්න අපි නිර්මාණය කරපු මිනිස්සු අපිට අයිති පිළිබඳව මා කනගාට වෙනවා. ඔහු ගිහිල්ලා ඔහු විනාශ වෙන්න තිබුණා. නමුත් මගේ පුතාවත් ඇදගෙන ගිහින් විනාශ කරපු දෙයක් ප්‍රශ්නය. වාහනයක් පදවන හැම පුද්ගලයෙකුට ඒ වාහනයට නගිනකොට තේරෙන්න ඕනේ තමන්ට පාලනය කරගන්න පුළුවන් වේගයකට යන්නේ අදින්න පුළුවන් මානසිකත්වයේ කියන කාරණා. ජාන්ක සූත්‍ර වලට හික්කෙත් ඇතුණා. ජාන්ක සූත්‍ර පදවන්න හික්කෙත් කියන මිනිස්සු. මේ ලංකාවේ හැම දෙයක්ම අසාර්ථක තත්ත්වේ අනිකාගේ වටිනාකම තේරුම් නොගෙන සමාජ පිළිවෙත පමණක් විතර කටයුතු කරන මිනිස් සමාජයක් නිර්මාණය වෙන්නේ. ළමයා උඩින් ගිහිල්ලා මේ අතන පාර ගාවට වැටුණා. කාර් එක පෙරලා පෙරලා ගිහිල්ලා වෙන ලයිට් කන්නේ වැදුණා. ළමයා ගොළුවේ මෙච්චර විතර වලක්. ඒක අර පාරේ මේ පැත්තෙන් එන්න ඕනේ පැත්තෙන්ම අනිත් පැත්තෙන් ආවේ. මංගු වගේ කප කප හයියෙන් ඇවිල්ලි වරලා බස් වලට ගිස්සරයි ළමයා හැප්පුණා. ඊට පස්සේ ළමයා උඩින් ගිහිල්ලා මේ අතන පාර ගාවට වැටුණා. කාර් එක පෙරලා පෙරලා ගිහිල්ලා වෙන ලයිට් කන්නේ වැදුණා. බයිසිකලේ කෑලි තුනකට මෙමෙ වෙලා ඉවරලා මෙතන ගියා. ඊට පස්සේ ළමයා ගොළුවේ මෙච්චර විතර වලක්. ඊට අතපය ඔක්කොම කුඩු වෙලා ඉවරලා පතුරු ගිහිල්ලා කෑලි නෑ. අත් කකුලේ ඔක්කොම ඇඹරිලා තිබ්බේ. දස්ස වැඩියේ සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ